මොකද උනේ වාට මොහොනේ පස්සේ? මම විපුල නුගේ ගොඩින් ආවේ. ඉතින් ඒ මොහොනේ පස්සේ ගොඩක් හොඳයි. ඇත්තටම නිදහසක් දැනෙනවා. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා. මොනවාගේ ප්‍රතිඵල තියෙනවා? ගොඩක් නිදහස් වුණා හිත. ඉතින් අමුතු පණක් ආවා. ඉතින් ගොඩක් හොඳයි. මොකද මොහොනේ ගන්න ඉස්සෙල්ල ඔයා හිතුවේ ඒක හරියන්නේ නැහැ, ඒක බොරුවක් වගේ තමයි දැනුනේ. ඒත් කරාට පස්සේ ගොඩක් හොඳයි. හොඳ ප්‍රතිඵලයක් ගියපු හැටියෙත් ඔයා කීපසර කැසරිය නේද අයියේ? ඒක කියන්න බලන්න. හරියට ඒ කියන්නේ එක හරියට ඒක මේවා කරගන්න බැරි වුණා මට. ඒ කියන්නේ හරිතැන්ට ඊට පස්සේ ටික ටික ඒක පුළුවන් වුණා. ඉතින් බයක් තිබුණා මේක මේ අමුතු ගමනක් යන එකක් කියලා නේ. ඔව් ඔව්. ඔයා ඉතින් බෑග් එක ගිහුවර කැහැරිලා නේ. ඔව්. මම කිව්වා නෑ නෑ ප්‍රශ්නයක් නෑ. කිව්වා වාඩි පුළුවන් ගන්න ඕම ඇඩ්ජස්ට් කරා නේද? ඔව් ඔව්. ඊට පස්සේ ඒක හරි ගියා. ඒක ඊට පස්සේ ඒ විදියට වුණා. ඉතින් ගොඩක් හොඳ නිදහසක් දැනුණා. හිතට. මොනවද ඉගෙන ගත්තේ? ඔයාට මොනවද තිබුණ දේවල්? ඔයා කොහොමද ඉගෙන ගත්තේ? ඔයා කොහොමද ඔයාගේ හිත හදා ගන්න පුළුවන් වුණේ වාට? ඇත්තටම ගොඩක් ඒ කියන්නේ උදේටයි රැටයි මෛත්‍රී විද්‍යට හිතන්න පුළුවන් විද්‍යට මට හිත හදා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒක ලොකු දෙයක්. වෙනද බෑ නේද වට? වෙනද බෑ වෙනද. ලොකු වෛරයක් තිබුණා නේද හිතේ? ඔව්. මොකද්ද? ඉතින් ඇත්තම කියන්නේ ලොකු වෛරයක් තිබ්බා. ඉතින් පවුලයත් එක්ක දැන් ඒක නෑ. වඩ වෙනස් කරගන්න බැරි එකක් තිබුණා නේ. ඔව්. ඒ ප්‍රතිකාර කරන අතරේ තුවාකෝ බෑ කියලා හිත හදාගන්න නේද? ආ. ඊට පස්සේ මම වාඩි කියලා දුන්නා අතරේට නේ. ආ. ඩක්කල වෙනස් වුණා නේද? ආ. ඉතින් හිතන්නකො මාර ප්‍රතිකාරයක් නෑ. කොහොමද ඒ වුනේ? ඈ ඇත්තටම හොඳයි ඒක. ගොඩක් හිතට දැනුණා. දැන් ඔයාට බණ අහපොත් එහෙම තේ කීකේ බණ කියනවනේ. ඔයාට හදාගන්න පුළුවන්ද බෑ නේ? බෑ. දැන් මේ ප්‍රතිකාරයෙන් මම කියලා දුන්නම ඔයා හදාගත්තා නේද? කොහොමද ඒ වුනේ? කියන්න පුළුවන්ද? ඒක හිත නිදහස් වුණා නිකන්. හරියටම කියන්නේ ඒක අපහසුයි. නමුත් ඒක හිත ලොකු නිදහස් බවක් දැනෙනවා. අන්න ඒක තමයි නේ. දැන් මොහොනේ ගැන හිතන්නේ මොකද්ද කියන් බලන්න. මොහොනේ කොච්චර හොඳද හිතාදා ගන්න බැරි මිනිස්සුන්ට කොහොමද මොහොනේ පිට වෙන්නේ? ඉතින් ඒක ගොඩක් වැදගත් වෙන එක. හොඳක් හරියට කරගන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒක නේ බලන්නකො නිකන් මේ සන්න දෙන්න බෙහෙත් දී බටහිර ඖෂධ නේද? ඔව් ඒක තමයි. ළමයි නිකන් ආසෙ වෙනා නේද? ඔව්. එහෙම දෙන්න ඕනද? මේ වගේ වටින ළමයි නේද? හා වටින ජීවිතයක් පිස්සේ කරන්න ඕනද නැහැ නේද? ඔව්. සම්පූර්ණයෙන් හැදෙන්න බුණා නේ? ඔව්. හා අරිකේ දුහම්තුරු අර අඟුලිමාල යන්නේ පැත්ත ගහගෙන ඒ වගේ මේ ප්‍රතිකාරිතා මුද ප්‍රතිකාරයක් ප්‍රතිකාරාත්මක මොහොනී කියලා මේකට කියන්නේ. හරිද? සම්පූර්ණ මනස හදන්න බුණා. යටි හිතත් එක්ක අපි කතා කරන්නේ. යටි හිතේ තියෙන නරක ෆයිල්ස් ඔක්කොම අහක් කරලා හොඳ කවුන්සලින් එකක් දානවා. නැවත යදා තත්ත්වයට එනකොට මාරයි කියන්නේ කොහොම මනසකින් කුණකොඩ වල ගිහිලා මාර සහනයක් දැනෙනවා. වඩ දැනෙනවද ඒ සහනේ? ඔව් ඔව් දැනෙනවා. කොහොමද දැනෙන්නේ? ගොඩක් නිදහස් බවක් තමයි දැනෙන්නේ. ආවට වඩා? ඔව් ඔව් ඔව්. ඒකත් තව හොඳට විස්තර කරන්න මම. ඒක يعني තිබ්බ ප්‍රශ්න අඩු වුණා වගේ තමයි දැනෙන්නේ. හරි තරහා කට්ටියත් එක්ක කොහොමද දැනෙන්නේ? එහෙම නෑ. එහෙම කිසිම තරහක් දැනෙන්නේ නෑ. නිදහසක් දැනෙනවා. ඉස්සර නම් බැහැමයි හදාගන්නේ. ඔව්. කොච්චර පුදුමද නේද? මොකද හිතන්නේ ඔයගොල්ලෝත් අවටින් කියන්නේ කොහොමද? සද්ද. බොහොම සතුටුයි මේ එක හිටපු විදිහට දැනෙනවා. ඇත්තටම දැන් මේ මොහොනේ කිව්වෙන් සැහැණු සැහැණ කියන්නේ හුඟක් මේ ප්‍රතිපල සැහැන සාර්ථකයි. මෝහනී ළමය ගැන මේ හිටපු ළමයා නෙමෙයි දැන් නම් ඉතින් කතා කරනකොට මෙහෙම ඉන්නේත් නෑ. මම එනකොට එයා යනවා. මම එනවා දැක්ක හැටි එයා යනවා. දැන් එහෙම නෑ. සැහැන වෛරයක් කේන්තියක් දෙන්න මොකොත් මම ඉතින් ඉස්සරහට යන්නේ. මම ඉතින් පැත්තට වෙලා ඉන්නවා. මම ඒක මගේ නෝනක් දන්නවා. ඉඳගෙන මම වැඩි කික් වෙන්නේ නෑ. මම
නෝන තමයි ඉතින් හැම එකටම මෙයාගේ බැනුම් අහන්නේත් හැමදේම කතා කරන්නේත් හොඳට කතා කරන්නේ. අද ඉඳලා ඒක සම්පූර්ණ වෙනස් වෙන විතරක් නෙවෙයි. ගොඩක් මේ දේත් කියන්න ඕනේ. මොකද පේරන්ට්ස්ලා අතන දරුවන්ට වෙස්ටර්න් ඔප්ෂන් දීදී දරුවා අරගෙන එනවා මේ වගේ දරු ළමයි ඕන තරම් අරගෙන එනවා යාළු ළමයි පිළිවෙලමයි. පේරන්ට්ස්ලා ඇත්තටම හිතන්න ඕනේ මේක හැදෙන්න ඕනේ. ළමයි ලොකු වුණාට පස්සේ ළමයින්ට අපි කතා කරන්න ඕනේ, ආදරය දෙන්න ඕනේ, ටච් එක දෙන්න ඕනේ. ඒව ගොඩක් අඩුයි ඔය පේරන්ට්ස්ලාගේ. මේ ඔයා ඇත්තටම ඒව දිනු කර ගන්න ඕනේ පැත්තෙම. දරුවෙකුට ආදරය දෙන්න ඕනේ නැත්නම් මේ හොඳ වටින ළමයි දරුවෙකුට කන්න දීලා හැදෙන්න වැඩක් නැහැ. ස්කෝලේ යනකොට තමයි ඉතින් අපි අර පස්සෙම ඉතින් හිටියේ. මොකද අද රටේ තත්ත්වය අනුව ඒක මෙලමෙට දෙන නිදහස. නමුත් මෙයා එහෙම නැහැ. මෙයා හරිම ස්කෝලේ. අද ඉඳලා මම ඔක්කොම දේවල් කියලා දුන්නා. මෝහණයෙන් පස්සේ සම්පූර්ණ මනස හැදුවා. වෙනස් වෙනවා වෙනස් වෙනවා. හරිද? ඒ කියන්නේ එකමාරක් තුර සම්පූර්ණ යූටර්න් එකක් ගහනවා. ඒකයි පුදුම වැඩේ. මොකද හිතන්නේ මේ ප්‍රතිකාර ඒක හිතන්න බැරි දෙයක් ඇත්තටම. පුදුම සන්තෝෂයක් ඇත්තටම ඉතින් අපේ පවුලටම ඇත්තටම සතුටක් මේ කියාගන්න බෑ. මොකද මේ බොහොම සන්තෝෂයක් නැත්තම් මේ වගේ මේ එක මේ ඒකනේ මම කොහොමද චාර්ජ් කරන්නේ? පෑ ගන්න කියේ නෑනේ. ඒක පෑයින් මේ මේක මේ වුණයි කියන්නේ ලොකු මොකද ඉතින් අම්මගේ මිසිදේවා මට කියන්න වචන නැහැ. මට ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද මම හිටියට ගොඩක් හිතේ දුක් විඳින හිටියේ. ඇත්තටම මම මගේ චරිත රඟපෑවා වගේ පිටා එනකොට මම එකම වුණාක් නමුත් මම හිත ඇතුලේ හරියට අඬන්න හිටියේ. ඇත්තටම කොහොත් අවුරුදු 4ක් විතර තිස්සේ මම එක දවසක්වත් අඬන් නැතුව නිදියගත් දවසක් නැහැ. මට ඒක දැන් කියන්න තේරෙන්නේ නැහැ. මට අද දවස් ජීවිතේ කවදාකවත් අමතක නම් වෙන්නේ නැහැ. ඇත්තටම දුවොත් මේ මගේ විවාහ සංවත්සරේවත් මට මෙච්චර සතුටක් නැහැ. මට අද මගේ ජීවිතේ සතුටුම දවස කියලා කියන්න පුළුවන්. මොකද මම සතුට කර කර මේ සතුට මමත් ගන්නවා. මොකද මම පිටේට කාමරේ යන්නේ අපේ හදවත යහපතක් කරන්නේ. මොකද මම කරන්න පුළුවන් හැමදේම මම කෙරුවා. යහපත ඒකයි. මෙදෙක් ඔබත් කළ සතුට වෙන එක. ඒකයි. මම මේ දැන් වුණත් මේ මොහොතේ මම පුතාව මෙතනට මෝහනය කරන්න දීලා මම ටංගාල පන්සලට ගියත් ඇත්තටම මොකද මම පුතා වෙනුවෙන් තමයි මේ වෙලාවෙත් බෝධි පූජාව කරන්නේ. ඒක කරලා මම ආවේ ඉතින් කරන්න පුළුවන් හොඳයි කියලා හැම තැනටම මම ගිහිල්ලා කළා. නමුත් මට සහනයක් ලැබුණේ නැහැ. මට ඇත්තටම මට අද කියන්න මට දැන්ට මට තේරෙනවා මගේ පුතාගේ මූණ දැක්කම අනිත් එක මෙයා තාත්තා එද්දි නැකිටලා යන වාරයක් ගන්න මට බැරි බැරි ඉපදෙනවා. මූණ පවුලෙම එකතු වෙලා තේ බොන්න පුළුවන් කන්න පුළුවන් ආදරෙන් ඉන්න පුළුවන් ඒ වගේ ඕගොල්ලන් වෙනස් වුණොත් හොඳයි. වෙනස් නොවුනත් ඒ ළමයා වෙනස් වුණා. නමුත් ඕගොල්ලන්ගේ පිළිවෙතක් වෙනස් කරන ළමයට නිදහස දෙන්න ළමයි ලොකු කොල්ලෙක් කියන්නේ නිදහස උනේ. ඒ දේ දෙන්න ආදරය දෙන්න ඒ දේවල් දෙන්න ලෝකෙ පුරා කට්ටියව ඒ වගේ මේ වගේ ඉන්න පේරන්ට්ස්ට මේ දෙන අවවාදයක් ඔක්කටත් ලොකු පිනක්. මොකද එක පැත්තකින් අපේ අඩුපාඩුවක් අපිට පෙන්නලා දුන්නා. නැත්තම් සමහරක් මේක මේ විදිහට කියන්න අපිට දන්නේ නැහැ දරුවගේ ඉදිරි අනාගතේ මොකක් වේද කියලා. ඉතින් මම හිතනවා මේක නම් ඉතින් අපිට වචනෙන් කියන්න බැරි ලොකුම පිනක්. මේ පින ඉතින් ඇත්තටම මේ වගේම ඉන්න තව දරුවන්ටත් මේ දේ කරන්න ඉතින් තව ශක්තිය ධෛර්යය ඩොක්ටර් ලැබෙන්න කියලා තමයි ඉතින් මම කියන්නේ. ගොඩක් සන්තෝසයි. එන සුවපත් වේවා. හරි.